मगे कसिन सिस्टर हशिनी बर्थे अद नांगिट मुलिम मम विष्करणमा सुभम सुभ उपांदिनिया सह निदुक्नी रोगी दीर्घाश पिरी सुभ अनागत्याक वेन्न कियला नांगिव ड्रेस करे सैलोन ओमाल्या एके तरंग अक्का इथिंग अपी दैंग फोटोशूट करियान गमां तमाई इन्नी नांगिगे ए आना अतर मैद्दे तमा मे विधिहट ट्रेन एक मुन गहुने इथिंग हेमदामत वगे मम आस निसा ट्रेन एक कैप्चर कर गत्ता अभी शूट टिकट लोकेशन किहिप्याक्म गत्ता मीगम आवत तमा अभी लोकेशन सिलेक्ट कर गत्ते मेन मगे कसिन ब्रदर हसित हसिनी नांगिगे अय्या ए वगेम मगे पोडी नयना मार्शात आवा अद दवसे फोटो शूट टिकट ए वगेम नेट मी स्टूडियो एक करन मेन्निस अय्या एकने मगे हस्बंडगे आलुविक तमा मे फोटो शूट के फोटोग्राफी कराने අපිට ඕනේ උනේ බීච් එකේ ෆොටෝ ගන්න. ඉතින් මෙන්නිස අය තමයි මෙතන සිලෙක්ට් කරේ. මෙතන මෝයක් ගඟයි මුහුදයි එකට මුණ ගැහෙන තැනක් තමයි මෙතන. ඉතින් හරිම ලස්සනයි ඇත්තටම ලොකේෂන් එක. මේ විදිහට තමයි ගොඩක් මහන්සි වෙලා මෙන්නිස අය ලස්සන ෆොටෝස් අපේ නංගිගේ ගත්තේ. ඇත්තටම ගයිස් අපි ටිකක් වේලාසන ඉන්න තමයි ට්‍රයි කරේ. බට් එන්න බැරි වුණා පොඩ්ඩක් විතර වෙලා ගියා එනකොට. ඉතින් අවුව පොඩ්ඩක් වැඩි වෙලා තමයි මේ වෙනකොට නම් තිබුණේ. ඉතින් අපි මෙතනත් ලොකේෂන් කීපයක්ම මාරු කර කර ෆොටෝස් ගත්තා. නංගිගේ ෂෝට් එකේ ඩ්‍රෙස් දෙකම මගේ පොඩි නෑනා මාෂි තමයි මහලා දුන්නේ. නංගි කිව්ව ඩිසයින් එක පොඩ්ඩක් විතර වෙනස් කරලා නංගි ඩිසයින් කරලා හදපු ඩ්‍රෙස් දෙකක් තමයි අද ෂෝට් එකට නංගි ඩ්‍රෙස් කළේ. ඉතින් ඒ ඩ්‍රෙස් දෙකත් ගොඩාක් ලස්සනට තිබුණා. ඔන්න මාෂි වාට තෑන්ක් යූ ඒකට. ඇත්තටම ටිකක් අවුව සැර නිසා මම නම් මාස්ක් එක ගොඩක් වෙලාවට දාගෙන තමයි හිටියේ. මාස්ක් එක දැම්මහම මූණ පොඩ්ඩක් සේෆ්ටි නීතින් ඒක නිසා මම නම් අවුවට යනකොට මාස්ක් එක අනිවාර්යෙන්ම දාගන්නවා. ඉතින් මේ වගේ වතුර දැක්කහම කවුද ඉතින් බහින් නැත්තේ නේද? ඔන්න මමත් ඉතින් ආසාවෙන් වතුරට වෙලා හිටියා. ඇත්තටම ලොකේෂන් එක මාන ලස්සනයි ළමයි ආයමත් කියන්න ඕනි. මේ ඉතින් අපි ෆොටෝ ගන්න ටයිම් එකක්. මේ ලොකේෂන් එකේ ෆොටෝස් අරගෙන ඉවර වෙලා තමයි මේ දැන් අපි යන්නේ. ඉතින් මේ ලොකේෂන් එකෙන් පස්සේ අපි ගියේ ලන්ච් එක ගන්න. ලන්ච් එක ගන්නත් අපිට ගොඩක් හොඳ තැනක් හම්බුණා. ඒ වගේම අපිට චේන්ජ් කරගන්න තැනකුත් හම්බුණා. යන අතරමැදි මෙන්න මේ ලොකේෂන් එක තිබුණා. මේක නම් ඔයාලා ගොඩක් දැකලා ඇති. නිගම්ම යනකොට බීච් රෝඩ් එකේ තියෙන ලොකේෂන් එකක්. ඉතින් මෙතනත් පොඩි ඇන්ටික් ලුක් එකක් තිබුණ නිසා අපි එතනත් ෆොටෝස් කිහිපයක් ගත්තා. මේ තියෙන්නේ අපි ලන්ච් එක ගත්ත තැන. මේකත් බීච් රෝඩ් එකේම තිබුණ රෙස්ටුරන්ට් එකක්. කෑමත් හරිම රසයි. ඒ වගේම හරි නිදහස්. නංගිට ආයමත් චේන්ජ් කරගන්නත් පුළුවන් වුණා මෙතනදී. ලන්ච් එකෙන් පස්සේ අපි හැමෝම ටී එකක් බොන්න අමතක කළෙත් නැහැ. ඉතින් මහන්සිය නිවා ගන්න හොඳම දෙයක් තමයි ටී එකක් හෝ ප්ලේන් ටීයක්. ඉතින් මේ වගේ ලස්සනම ලස්සන දවසක් අපි හරිම ආසාවෙන් ගෙව්වේ මේ විදිහට. මම ඔයාලට නංගිගේ ෆොටෝ ෂූට් එකේ ෆොටෝස් ටික වෙනම වීඩියෝ එකකින් අරගෙන එන්නම්. අද බ්ලොග් එක බලන්න ඉකුතුන ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉක්මනින් අලුත් බ්ලොග් එකකින් මුණ ගැහෙන එක පරිස්සමින් ආදරෙන් සතුටින් ඉන්න. මමත් ඔයාලට ගොඩාක් ආදරෙයි. බයි.